කුසල් මෙන්දිස් කියන්නේ හරි අපූර්ව විදිහට ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ ක්‍රීඩකයෙක්. ඔස්ට්‍රේලියා කණ්ඩායමට හැරිව ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ලබාගත් විශිෂ්ටතම ශතකයක් තමන්ගේ ටෙස්ට් ක්‍රිකට් ජීවිතයේ ආරම්භක කාලේ ලබා ගන්න කුසල් ඊට පස්සේ මතක හිටින ටෙස්ට් ඉනිම් කිහිපයක් සෙල්ලම් කළා. පිටියේ ස්ථාවර වුණාට පස්සේ පන්දු යවන්නට හොඳින් පහර දෙන්න තිබුණ හැකියාව නිසාම කුසල් ටෙස්ට් පිටියේ සාර්ථකත්වයක එක් දින කණ්ඩායමටත් එනවා. එතෙන්දිත් කුසල් හොඳ ඉනිම් කිහිපයක්ම සෙල්ලම් කරන්න සමත් වෙනවා. ඊට පස්සේ T20 කණ්ඩායමේත් කුසල් තැනක් දිනා ගන්නවා. ඔය විදිහට සීමිත පන්දු අර කණ්ඩායම් වල වැඩ පෙන්වන්න පටන් ගන්න මේ තරුණ ක්‍රීඩකයා ටික ටික ටෙස්ට් තරඟ වල පෙන්වපු සංයමය නැති කර ගන්නවා. මේ තත්ත්වයත් එක්ක ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු විදිහට වගේම තේරීම් කමිටුවේ හිටපු අසංක ගුරුසිංහ කියන්නේ කුසල් කාලයක් යනකම් ටෙස්ට් විතරක් ගස්සන එක හොඳයි කියලා. හැබැයි ඒ දේ වෙන්නේ නැහැ. කොහොමාරි කාලයක් යද්දී කුසල් කියන සුපිරි ටෙස්ට් බලාපොරොත්තු වගේම එක් දින තරඟ වලටත් කුසල් ගැන තියලා තිබුණු බලාපොරොත්තු ටික ටික බිඳ වැටෙන විදිහේ දක්ෂතා තමයි කුසල්ගෙන් අපි දකින්නේ. දැන් කුසල් කියලා සුපිරි ක්‍රීඩකයෙක් බිහි කරන්න කුසල්ටවත් ඕන කමක් නැහැ කියලා තමයි පේන්නේ. කොහොමුණත් කුසල්ට උන දේ තවත් තරුණ ක්‍රීඩකයෙක්ට වෙන්න නොදෙන එක තමයි අපේ ක්‍රිකට් ලොක්කගේ යුතුකම වෙන්නේ. හැබැයි එහෙම වෙන විදිහක් නැහැ. පැතුම් නිශ්ශංක කියන දක්ෂ තරුණ ක්‍රීඩකයා යොදා ගන්න විදිහනුත් පේන්නේ කුසල් මුල් කාලේ යොදාගත්තු විදිහමයි. පැතුම් කියන්නේ දක්ෂ ටෙස්ට් ක්‍රීඩකයෙක්. පළමු පෙළ තරඟවල තමයි ඔහු සුවිශේෂ වැඩ පෙන්ලා තියෙන්නේ. තමන්ට ලැබුණු පළවෙනි ටෙස්ට් තරඟේම කොදෙව් පන්දු යවන්නන් ඉස්සරහ පැතුම් නිශ්ශංක ශතකයක් ගන්නේ ඊට පස්සේ අර්ධ ශතකයක් ලබා ගන්නේ ටෙස්ට් ප්‍රතිකරුවෙක් විදිහට ඔහුගේ හැකියාව පෙන්වන ගමන්. කොමාරි පැතුම් ටෙස්ට් ක්‍රීඩකයෙක් විදිහට තියන්නේ නැතුව දැන් එක් දින කණ්ඩායමටත් ගෙනහලා. මේ දක්වා පැතුම් එක් දින තරඟවල අසාර්ථකයි. ඔහුගේ තියෙන හැකියාව එක්ක ඉස්සරහට හොඳ ඉනිම් කීපයක් සෙල්ලම් කරන්න පුළුවන්. දිගටම අවස්ථා දුන්නොත් හැබැයි ඒ විදිහට අසාර්ථක වෙද්දී කණ්ඩායමට දාන එක පැතුම්ටත් පීඩනයක්. ඒ වගේම තව හොඳ සීමිත පන්දු අර ක්‍රීඩකයෙක් හදන්න තියෙන අවස්ථාවක් තමයි එතනින් නැති වෙන්නේ. ඒ නිසා ටෙස්ට් තරඟවල හොඳ ප්‍රතිකරුවෙක් බවට පැතුම් වැඩ පෙන්නලා ඔහු ටෙස්ට් කණ්ඩායමේ ස්ථාවර වෙලා ජාත්‍යන්තර පිටියේ විශ්වාසය ගොඩනැගුවට පස්සේ ඔහුට එක් දින තරඟ අවස්ථාව දෙන්න හිතුවොත් කුසල්ට උන දේ පැතුම්ට නොවිතියි. මෙවැනි වීඩියෝ දෙනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.